එළබෙන මහ මැතිවරණය වෙනුවෙන් සමග ජන සන්ධානය සංවිධාන කළ තවත් ජන හමුවක් රත්මලානයේදී ඊයේ පැවැත්වුණා. ඒ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. ජනාධිපතිවරණ වේදිකාවේ විදුලි බිල අඩු කරන්න පුළුවන් කිව්වා. අනු කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්වා අපේක්ෂකතුමා හැටියට 66%කින් විදුලි බිල අඩු කරනවා කියලා. ඇයි විදුලි බිල කියපු ආකාරයට 3-2කින් අඩු කරන්නේ නැත්තේ? වේදිකාවේ ඉඳලා ලොකුවටම කතා වුණා පාස්පෝර්ට් පොලිම ගැන. බලයට ආපු හැටි පාස්පෝර්ට් පොලිම නැති කරලා ඒකට ඒ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙමයි. මේ රටේ දසදහස් ගණන් ජනතාව පාරේ නිදාගෙන ඉන්නවා. ඇයි එදා වේදිකාවේ කියපු දේ ක්‍රියාත්මක කරන්නේ? ඒ විතරක් නෙමෙයි. තෙල් මිල බලයට ආපු හැටි අඩු කරනවායි. ජනතාව ප්‍රාර්ථනා කරපු ආකාරයට ඇයි තෙල් මිල අඩු කරේ නැහැ? මහ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පානවල මිල ඇයි අඩු කරන්න කටයුතු කරන්නේ? පැහැදිලිවම අපි කියන්න කැමති මේ දිව දෙකේ දේශපාලනේ ඉවත් වෙන මම අභියෝග කරනවා ජනාධිපතිතුමාට කියපු ආකාරයට විදුලි බිල 66%කින් අඩු කරන්න 3-2කින් අඩු කරන්න කියපු ආකාරයට පාස්පෝර්ට් පොලිමේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න කරුණා කරලා වැඩ කරලා පෙන්න ආහාර පානවල මිල අඩු කරන්න ඉන්ධන මිල අඩු කරන්න කියපු ආකාරයට රාජ්‍ය සේවක වැටු වැඩි කරන්න රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න